අයිබෝන් කොරෝනා වසංගතයෙන් ආසාදිතයන් එක්කෙනෙක් හමුණු දවසේ දෙදෙනෙක් පස් දෙනෙක් 10 දෙනෙක් 20 දෙනෙක් හම් වෙනකොට අපි කොච්චර බය වුණාද අපි ඒ සම්බන්ධයෙන් කොතරම් ආරක්ෂාකාරී වුණාද දැන් දිනකට කොතරම් ආසාදිතයන් සංඛ්‍යාවක් හමු වෙනවද මේ වෙනුවට දිනක මරණ සංඛ්‍යාව 100ක සීමාවට පැමිණිලා අපි වඩාත් ආරක්ෂාකාරී විය යුතු කාලයක් ඔබ ආරක්ෂාකාරී වුණොත් රටම සුරක්ෂිතයි සියුද සතුරුතර විමසා බලමු විදේශ විත්ති විශ්ලේෂක ප්‍රවීණ මාතවේදී ප්‍රසාද් තුඩංගොඩගේ සමග අයිබෝන් ප්‍රසාද් අයිබෝන් අපි මුලින්ම විමසා බලමු අද දවසේ අපි අවධානය යොමු කරන විශේෂ කාරණා මොනවාද කියලා G7 ලෝකනායක සමුළුව එංගලන්තයේදී ආරම්භ වුණා මේදී කොරෝනා වසංගතයට මුහුණ දීම එවැගේම ගෝලීය දේශගුණික විපර්යාසයන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළා වගේම චීනය සහ රුසියාව පිළිබඳවත් ඔවුන් විශේෂ අවධානයක් යොමු කළා ඔව් දැන් මේ සමස්ත වැඩපිළිවෙල ගත්තහම අපි දන්නවා දැන් අපි ඊයේ කතා කරා ඒ වගේම මින් පෙරත් සුදෙස්තුනි විජයත් කතා කරා මේ ගැන G7 එහෙමත් නැත්නම් ලෝකයේ ප්‍රධාන කාර්මික රටවල් 7 සම්මේලනය මේ පැවැත්වෙන කොරෝනා වසංගතයෙන් පස්සේ ප්‍රථම වතාවට අවුරුදු දෙකකින් තමයි මේ නායකයන්ට මුහුණට මුහුණලා හම්බෙන්න ඉඩකඩ ලැබිලා තිබෙන්නේ එතකොට අවුරුදු දෙකකට පස්සේ හම්බ වෙන මේ ලෝකයේ ප්‍රධානම මේ ලෝකයේ මෙහෙවන බලවතුන් කිව්වොත් නිවැරදි මේ බලවතුන්ට ඔවුන් හමුවේ තිබෙන අභියෝග මොනවද ඒ වගේම ඔවුන්ගේ ආධිපත්‍යයට එල්ල වෙන තර්ජන මොනවද ඒ වගේම ගෝලීය වසංගතයේ කොරෝනා වසංගතයේ නිසා ලෝකයට ඇති වෙලා තිබෙන බලපෑම සම්බන්ධයෙන් යමක් කරන්න පුළුවන් ජාතීන් මේ රටවල් ටික ඔවුන් මොකද කරන්න සූදානම් වෙන්නේ මෙන්න මේ කරුණු ගැන විශේෂ අවධානයක් යොමු වුණා ඊට ප්‍රධාන හේතුව දැන් අපි ගත්තොත් මුලින්ම අපි කතා කරමු මේ G7 එහෙමත් නැත්නම් මේ ලෝකයේ ප්‍රධාන කාර්මික රටවල් හත ගත්තහම 2018 සංඛ්‍යා ලේඛන අනුව ගෝලීය මේ වත්කම් වලින් අපි කිව්වොත් ග්ලෝබල් නෙට් වෙල්ත් කියලා හඳුන්වනවා ඒකෙන් 58%කට හිමිකම් කියනවා ඒ කියන්නේ ලෝකයේ සමස්ත වත්කම් ගත්තොත් ඒ ලෝකයේ සතුව දැරට ගෝලයේ ගෝලීය වශයෙන් සියලුම රටවල් සතුව තිබෙන වත්කම් සැලකිල්ල ගත්තාම මේ රටවල් 7 සතුව තියෙනවා 58%ක්. ඒ කියන්නේ ට්‍රිලියන 317ක ඩොලර් ට්‍රිලියන 317ක පමණ වත්කම් වලට හිමිකම් කියනවා මේ රටවල්. ඒ වගේම ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 46%කට හිමිකම් කියනවා. ඒ වගේම ගෝලීය ජනගහනයෙන් 10%කට හිමිකම් කියනවා. ඉතින් අපි ගත්තොත් අපි කලින් සඳහන් කරා වගේ ලෝක ආර්ථිකයේ ඒ වගේම ලෝක දේශපාලනයේ ප්‍රධාන මෙහෙයුම් කරුවන් විදිහට ඉන්නේ මේ රටවල්. දැන් ඒ වගේම පොඩ්ඩක් මේ පසුබිම දිහා බැලුවාම මේ අපිට මේ පින්තූර දිහා බැලුවාම බොහොම සැහැල්ලුවෙන් මේ සාමාන්‍ය නිල සමුළුවකට වඩා නායකයන් අතර සුහදතාව වර්ධනය වෙන ඕන්න අර බොහොම විවේකීව මුණ ගැහෙන ආකාරයක් තමයි දක්න ලැබෙන්නේ මේකත් විශේෂත්වයක් G7 එහෙමත් නැත්නම් ගෝලීය මේ ප්‍රධාන කාර්මික රටවල් හතේ නායක සමුළු මේවා හුඟක් වෙලාවට ජනාකීර්ණ අගනුවරවල් වල පැවැත්වෙන්නේ නැහැ ඔබට පේනවා ඇති මේ මුණට මුණලා හම්බුණත් අර කොරෝනා සෞඛ්‍ය නීති රීති ආරක්ෂා කරන්න ලොකු උනන්දුවක් දක්වන ආකාරය අතටත් දෙන්නේ නැහැ වැලමිට වැද්දලා තමයි උන්න ඒ වෙනුවට අර මේ ආචාර කරන්නේ ඒ වගේම මෙතෙන්ට එනකම්ම මුහුණු ආවරණ පැලඳගෙන හිටියා නමුත් මේ සමූහ ඡායා රූපෙට පෙනී සිටින අවශ්‍ය නිසා මුහුණු ආවරණ ඉවත් කරලා දුරස්ථ භාවයේ තියාගන්න උත්සාහ කරනවා ඉතින් ඔවුන් අතරත් මේ ඉහළම රාජ්‍ය නායකයන් අතරත් මොකද අපි දන්නවා අගමැති බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍යයේ ඔහු ඉතාම බරපතල විදිහට කොරෝනා මේ අවදානමට මුහුණ දුන්නා දැඩිසත්කාර ඒකකේ පවා හිටියා කොරෝනා වැළඳිලා ඉතින් ඒ නිසා මේ උන්ට මූලික අත්දැකීමක් තියෙනවා මේ ව්‍යසනය පිළිබඳව එතකොට දැන් මේ ආකාරයෙන් G7 සමුළු නිරන්තරයෙන් පැවැත්වෙන්නේ තර්මක් දුර බැහැර පළාතක එකක් තමයි මෙවැනි රාජ්‍ය නායක සමුළුවක් පැවැත්වෙනකොට
අතිශය ජනාකීර්ණ ප්‍රදේශයක පැවැත්වුණොත් එක පැත්තකින් ඒ ප්‍රදේශයේ සියලු කටයුතු අකර්මණ්‍ය කරන්න වෙනවා. ඒතකොට ඒ ජනතාවට විශාල හානියකට මේ පාඩුවකට මුහුණ දෙන්න වෙනවා. මේක ජනාකීර්ණ නගරයක් වුණොත් මේ තත්ත්වය ඉතාම බරපතලයි. ඒ වගේම අනික් කාරණේ ආරක්ෂාව පැත්තෙන් ගත්තහම රාජ්‍ය නායකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ආරක්ෂක අංශවලට ජනාකීර්ණ නගරයකදී ඉතාම දුෂ්කර තත්ත්වයකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒ කාරණා දෙක මුල් කරගනිමින් තමයි මේ සම්මුළු නිරන්තරයෙන් තර්මක් ජනගහනය අඩු. නමුත් අපි මේ කතා කරන කෝන්වෝල්, කෝන්වෝල් කියන්නේ බ්‍රිතාන්‍යයේ නිරුද්දක ප්‍රදේශයේ බ්‍රිතාන්‍ය දූපත ගත්තාම පොඩ්ඩක් අර මේ නෙරලා තියෙන කෑල්ලක් තියෙනවා මේ අර්ධත් ද්වීපයකට සමාන. ඒ කොටස තමයි කෝන්වෝල් කියන්නේ. මේ කෝන්වෝල් ප්‍රදේශය බ්‍රිතාන්‍යයේ ජනප්‍රිය මේ මුහුදු කියන්නේ සාගර නිකේතනයක් විදිහට තමයි සලකන්නේ. බොහෝ අය අර මේ බීච් එක්ස්පීරියන්ස් එකක් ගන්න එන්නේ මේ කෝන්වෝල් වලට. එතකොට දැන් මේ කෝන්වෝල් හි ජනතාවට මේක ලොකු ප්‍රශ්නයක්. දැන් මේ පහුගිය දවස් කීපෙම මේ දැඩි ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක වෙනවා. ඔවුන්ට ඒ පළාතේ ජීවත් වෙන අය තමන්ගේ ගෙවල් වල ඉන්න අයගේ නම් ලයිස්තු දෙන්න උනා රහස් මේ ඔත්තු සේවාවන් ඇවිල්ලා ඒවා පරීක්ෂා කරා. ඒ වගේම පාරවල් වහලා. ඉතින් කෝන්වෝල් ජනතාවට දැන් මුල්ම ප්‍රශ්නයක් මේක. හැබැයි බ්‍රිතාන්‍ය අනිත් අයට මේ දුෂ්කරතා විඳින්න සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඒ වගේම අනික් කාරණේ ඇයි කෝන්වෝල් තෝරගත්තේ කිව්වොත් දැන් මේ සමුළුවේ වඩාත්ම කතාබහට ලක් වෙන කාරණයක් තමයි ක්ලීන් ග්‍රීන් ඉනිෂියේටිව්. කියන්නේ සුපිරිසිදු හරිත වැඩපිළිවෙල කියලා හඳුන්වනවා. මොකද මේක ඉතාම පුළුල් ව්‍යාපෘතිය. මේක ඉගෙන අපි ඉතාම කෙටියෙන් සඳහන් කරමු මේ ඉදිරියේදී. දැන් මේ තේමාව පදනම් කරගනිමින් තමයි කෝන්වෝල් තෝරගෙන තියෙන්නේ. මොකද කෝන්වෝල් ප්‍රදේශයේ බ්‍රිතාන්‍යයේ ඔය ග්‍රීන් ටෙක්නොලොජි සහ ක්ලීන් එනර්ජි කියන සංකල්ප දෙකම වඩාත් පුළුල් විදිහට අනුගමනය කරන මේ පළාතක් විදිහට කෝන්වෝල් හඳුන්වන්න පුළුවන්. ඒ නිසා තේමාවට ගැලපෙන ආකාරයෙන් තමයි මේ කෝන්වෝල් තෝරගෙන තියෙන්නේ මේ සමුළු පැවැත්වීම සඳහා. එතකොට දැන් අපි මෙහි කතාබහ වෙන කාරණා දිහා යොමු වුණොත් දින 3ක් පුරා පැවැත්වෙනවා. එතකොට දැන් මේ වෙනකොට මේ රටවල් ඊයේ දිනේ ආරම්භ වුණා මේ සම්මේලනය. ඒ රටවල රාජ්‍ය නායකයන් මේ වෙනකොට සියලුම දෙනා නියමිත පරිදි මේ සමුළුවට සහභාගී වෙනවා. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඔහුගේ ප්‍රථම G7 සමුළුව ට්‍රම්ප්ගේ අවසන් G7 සමුළුව ඩිසාස්ටර් එකක්. මේ කියන්නේ මතභේද රසක් සහිතව අවසන් වුණේ. ඊළඟට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍ය නියෝජනය කරනවා. කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ට්‍රූඩෝ, ඒ වගේම ප්‍රංශ ජනාධිපති එමනුවෙල් මැක්‍රන්, ජර්මන් චාන්සලර් ඇන්ගෙලා මර්කල්, ඉතාලි අගමැති මාරියෝ ද්‍රාගි, ඒ වගේම ජපාන අග්‍රාමාත්‍ය සුගා යොෂිහිඩේ සහ යුරෝපා සංගමය නියෝජනය කරමින් යුරෝපා සංගමයේ සභාපති උර්සුලා වෑන් ඩෙන් ලියන් මහත්මිය මේ පිරිස සහභාගි වෙනවා. මේ ප්‍රධාන කණ්ඩායම් ටික සහභාගි වෙනවා. තව කාරණයක් කියන්න අමතකුණා. දැන් මේක මේ දර්ශනත් මායක කතා කරනකොට මේ G7ද G8ද කියලා ඇහුවා. මේ ගෲප් ඔෆ් 7ද ගෲප් ඔෆ් 8ද කියලා. ඇත්තටම මෙහෙම ගෲප් ඔෆ් 8 කියලා තිබුණා. මොකද රුසියාව මේ වැඩපිළිවෙලට සම්බන්ධ වෙලා සිටියා 2008 වකවානුවේ ඉඳලා. ඉන් පස්සේ 2014දී රුසියාව ඉවත් කරා මේ රටවල් එකතු වෙලා. මොකද යුක්‍රේන ආක්‍රමණ යුක්‍රේනයේ සිද්ධ වෙච්ච අර්බුදයේදී රුසියාව යුක්‍රේනයට එතෙක් පවරලා දීලා තිබිච්ච ක්‍රිමියාව ආපහු තමන් වෙත ලබා ගත්තට පස්සේ මේ ගෲප් ඔෆ් 7 එහෙම නැත්නම් G7 රටවල් එකතු වෙලා අපි අර කලින් ලයිස්තුව සඳහන් කරපු රටවල් ටික එකතු වෙලා මේ රුසියාවේ සමාජිකත්වයේ තහනම් කරනවා. හැබැයි ඊළඟට චීනය මේකට සම්බන්ධ කරගෙන නැහැ. මොකද චීනය තාමත් මේ කණ්ඩායමේ කෙනෙක් විදිහට නොසලකන බැවින්. කොහොම වුණත් දැන් මෙතන අපිට පැහැදිලිව පේන්න තියෙනවා මේ G7 එහෙමත් නැත්නම් ගෲප් ඔෆ් 7 මේ කණ්ඩායම අභියෝගයක් විදිහට සලකන බව රුසියාවත් චීනයත්. මොකද සමුළුවට පෙර ආතුවම කතාබහ වෙච්ච කරුණු කාරණා අනුව බැලුවහමත් මෙතෙන්දී
चीने सह रुसियावेन निल्लवेन अभियोग विशेषम चीनेन निल्लवेन आर्थिक पैत्तिंग निल्लवेन अभियोगे दंग अपि कथा करा मैं सामुलिय प्रधान तेमा व क्लीन ग्रीन इनिशिएटिव कियने का मैं क्लीन ग्रीन इनिशिएटिव कियने वैदपीलीवेला इताम पुनुल मट्ट में वैदपीलीवेला कुदिहट सालकनवा मैं वैदपीलीवेला टा संबंध करगन बलापुरोत्तुनवा यूरोपियन बहर रटवाल पवा संबंध करगनीमट විශේෂයෙන්ම මේ G7 කණ්ඩායමට අමතරව අනිකුත් ලෝ නැගියන බලවතුන් මේ සඳහා සම්බන්ධ කර ගැනීමට අපේක්ෂා කරනවා දැන් මේ ක්ලීන් ග්‍රීන් එනර්ජි ක්ලීන් ග්‍රීන් ඉනිෂියේටිව් කියන වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ විචාරකයන් සඳහන් කරනවා චීනය හඳුන්වා දී තිබෙන BRI එහෙමත් නැත්නම් බෙල්ට් ඇන් රෝඩ් ඉනිෂියේටිව් කියන එහෙමත් නැත්නම් එක තීරයක් එකම අවතක් කියන වැඩසටහනට එක්තරා ආකාරයක පැරලල් එහෙමත් සමාන්තරව එහෙමත් නැත්නම් මේ ඒකට අභියෝගයක් විකල්පයක් විදිහට බටහිර ලෝකයෙන් මේ බටහිර බලය නියෝජනය කරන රටවල් ටික තමයි මේ G7 කණ්ඩායමේ ඉන්නේ ඔවුන් මේ වැඩපිළිවෙල පැහැදිලිවම හඳුන්වා දෙන්නේ චීනය රටවල් 68ක් संबंध कर विशेष आसिया विश आफ्रिका वे रटवाल हेट अटक संबंध कर दास दहावृद्धियापू बी आर ई हेमत तम बेल्ट एंड रोड इनिशिएटिव एक तीरकट अभियोगात्मक विधियट सह विकल्पयाक विधियट तमें हंधुन्वाद मुखदापी गत्त मे बी आर ई वेटना मे मेन कोट पुल अवधान मुकलवा मे ग्रीन टेक्नोलॉजी मतम हरित ताक्षणे सह कार्यक्षम बल परिसर हित कामी बलशक्ति प्रभाव पीलिबंद चीन मे वेनकोट निलवशेन प्रकाशेट पत्कलवा वस्त्र दिदास्ती है वेनकोट यागे कार्बन डाइऑक्साइड निकुत है चीन प्रधान पेले परिसर दूषके नमुत ओन मेवेनकोट वेपिल्ला आरंभ कल्ला दिदास्ति आवृद्ध वेनकोट ओन कार्बन डाइऑक्साइड निकुत संपूर्ण उपरीम तलेट इतनी अवसान करवागे इन आवृत्ति कट पास दिदास हेटवेनकोट संपूर्ण कार्बन निष्क्रिय के පරිසර හිතකාමී පූර්ණ පරිසර හිතකාමී රාජ්‍යයක් වටපත් වීමේ වැයමක් චීනයේ කාර්මිකකරණය තුල තියෙනවා. ඔවුන් ඒක කරන්න පුළුවන් කියලා ඔප්පු කළා තියෙනවා. මොකද ඔලිම්පික් කුලල පදනම් කරගෙන චීනයේ බේජින් ඇතුළු නගරවල තිබිච්ච අයහපත් වායු තත්ත්වය ඉතාම අවුරුද්දක් වගේ කෙටි කාලයක තුල සම්පූර්ණයෙන්ම හොඳ තත්ත්වයට පත් කිරීමට චීනයට හැකියාව ලැබුණා. තියනවා ඔවුන් මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනෙනවා. ඒ වගේම මේ ඔය BRI එහෙමත් නැත්නම් අපි කතා කරන Belt and Road Initiative වැඩසටහන යටතේ චීනය මේ ග්‍රීන් ටෙක්නොලොජි පන්තත්තම් හරිත තාක්ෂණයන් සඳහා ආයෝජනය කරන මුදල ඇමරිකානු ඩොලර් බිලියන 3.6ක්. ඒ වගේම සමස්ත මේ ආයෝජනය ගත්තහම බිලියන 6.9ක් වෙනවා. අවුරුදු 2017-2019 කාලවකවානු තුල මේ වැඩපිළිවෙලට ආයෝජනය කරපු 2019න් පස්සේ සංඛ්‍යාලේකන නැහැ මොකද මේව හරියට ක්‍රියාත්මක වුණේ නැහැ 2020 කොරෝනා වසංගතය නිසා. ඉතින් අපිට පැහැදිලිව පේන්න තියෙනවා එක පැත්තකින් බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියා මේ ප්‍රධාන මේ පෙළ මේ නායකයන්ගෙන් කොරෝනා වෛරස් ව්‍යාප්තියෙන් එමත්ත කොරෝනා වසංගතයෙන් අපි පාඩම් උගත යුතුයි ඒ අනුව කටයුතු කළ යුතුයි කියන ඒ ඔහුගේ ආරම්භක දේශනයේදී ඔහු ඒ බව සඳහන් කරමින් ඒ වගේම මේ G7 කණ්ඩායම මේ වෙනකොට ප්‍රකාශයට පත් කළ තියෙන සමස්ත කණ්ඩායමක් විදිහට ඔවුන් සතුව මොකද අපි අර කතා කරා එන්නත් ඔබ තියෙන මේ රටවල් සතුව ඒ නිසා ඉදිරි කාලය තුල වසර දෙක කාලය තුල මේ ලෝකයේ අනිත් රටවල් සඳහා දිලිඳු රටවල් සංවර්ධන වෙමින් පවතින රටවල් ඒ වගේම මැදි ආදායම් ලාභී රටවල් මේ අය වෙනුවෙන් එන්නත් පහසුකම් නැති මේ අය මේ රටවල් වෙනුවෙන් එන්නත් මාත්‍රා කෝටි 100ක් බිලියන් එකක් පරිත්‍යාග කරන්න මේ G7 කණ්ඩායම දැනටම එකඟතාව පළ කරලා තියෙනවා. ඒ රටවල් වශයෙන් මේ වෙනකොට වෙනම ඒ සඳහා වන සංචිත ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඇමරිකාක් සජනපති බ්‍රිතාන්‍ය मिलियन सी ब्रिटानिया निवेदन अमेरिका अमेरिका सज्जन पद मात्रा मिलियन फांसी मेवागे वशेन रटवाल मेरे क्रियाकारी दायक दिन कीपे तपिट मे कथाकर कथाकर बोधे तीन नम तपे अनी तरत एनो
මාලි රාජයේ හමුදා කුමන්ත්‍රණය පිළිබඳව අපි කතා කළා. හමුදා නායකයා ඒ රටේ බලය තමන් සතු කරගන්නට සමත් වුණා. ඔහු ඒ ලබාගත් බලය තහවුරු කරගන්නට උත්සාහ කරන ආකාරය තමයි දක්න ලැබෙන්නේ. විශේෂයෙන්ම ඔහු මේ වන විට හමුදා නායකින්ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඔව් දැන් මෙතෙන්දී මාලි රාජ්‍ය ඉතාම බරපතල විදිහට හමුදා කරරේට හමුදා ග්‍රහණයට නතු වෙනවා 2020 අවුරුද්දේදී ඇතිවෙච්ච කුමන්ත්‍රණයත් එක්ක. එතකොට ඒ කුමන්ත්‍රණයේ බලපෑම් පිටු දැකීම සඳහා කටයුතු කරමින් සිටියේ තමයි මීට දසතියකට පෙර මාලි රාජ්‍යයේ බලය නැවතත් හමුදා විසින් පැහැර ගන්න ලබන්නේ. එතකොට දැන් මේ මධ්‍යම අප්‍රිකානු කලාපයේ තියෙන ප්‍රධානම ගැටලුවක් මේ අස්ථාවර භාවය සහ විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී නොවන පාලනයන්. ඒ වගේම ඒ තත්ත්වයට විකල්ප වශයෙන් මේ කලාපය තුළ පැතිරලා තියෙන අන්තවාදය සහ ප්‍රචණ්ඩකාරීත්වයේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ඉතාම බරපතලයි. බෝකු හරාම් ISIS ඒ වගේම ඔය විවිධ වූ නම් වලින් හැඳින්වෙන අප්‍රිකානු සටන් කාමි කණ්ඩායම් වල බලය ව්‍යාප්ත වී මාල් ෂබාබ් වගේ කණ්ඩායම්. ඉතින් මේ නිසා මෙවැනි තත්ත්වයක් පවතින අවස්ථාවක තමයි මේ මාලි රාජ්‍යයේ දැනට බලය පැහැරගෙන තිබෙන හමුදා කර්නල් සාඩියෝ චමාරා ඔහු ජනාධිපතිවරයා විදිහට නම් කළා තිබෙනවා. මේ පත් කරනු ලැබුවා. ඉන්පසු ඔහු හමුදා නිලධාරීන්ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත් කළා. ඒ පාලන කටයුතු ඉදිරියට ගෙන යන්නට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඔහු ප්‍රතිඥා දෙනවා වසරක් වගේ ඇතුළත නැවත වතාවක් සිවිල් පරිපාලනය ස්ථාපනය කරනවා කියලා. නමුත් අපිට පැහැදිලිව පේන තියෙන දෙයක් තමයි ලෝකෙ මේ ආකාරයෙන් හමුදාව බලය පැහැර ගැනීමේදී ඔවුන් පොරොන්දු දෙනවා සිවිල් පරිපාලනය පිහිටුවීම. නමුත් ඒක බොහෝ දුරට සිද්ධ නොවන තත්ත්වයක් තමයි අපි දකින්න ලැබෙන්නේ ඔය තායිලන්තය මියන්මාර් වගේ රටවල් දිහා බැලුවාම. ඉතින් ඒ නිසා තමයි ප්‍රංශය මේ මාලි රාජ්‍යයේ පැරණි අධිරාජ්‍යවාදී බලවතාවන ප්‍රංශය මේ වෙනකොට උන්ගේ හමුදා සහ ඉවත් කරගෙන තියෙනවා මාල් රාජ්‍යයට ලබා දෙන. ඒ නිසා මේ රට එක් පැත්තකින් හමුදා කුමන්ත්‍රණය නිසා අභියෝගයට මුහුණ දෙනවා. අනිත් පැත්තෙන් මේ ප්‍රංශ සහාය නොමැති වීමත් සමග තවත් අර කබලින් ලිපට වැටෙන තත්වයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. පසුගිය මේ මාසයේ ලෝකයේ වැඩිම අවධානය දිනාගත් පුද්ගලික බාට පත් වුණා ඊශ්‍රායල් අග්‍රමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු. ඒ පලස්තීනයට එරෙහිව එල්ල කළ ප්‍රහාර නිසා මේ වන විට බෙන්ජමින් නෙතන්‍යාහුගේ අග්‍රාමාත්‍ය ධුරය අභියෝගයට ලක් වෙලා තිබෙනවා. විපක්ෂ කණ්ඩායම් එකතු වෙලා ඔහුව අග්‍රාමාත්‍ය ධුරයෙන් නිරපලා රජයක් පිහිටවන්නට උත්සාහ කරනවා. මේ තවත් විශේෂත්වයක් බවට පත් වෙනවා. පලස්තීන සම්භාවයක් සහිත පුද්ගලයන් සහ පක්ෂ මේ ක්‍රියාවලිය තුළට සම්බන්ධ වෙලා ඉන්නවා. මේ අම්මාකාරක දෛවෝපගත සිදුවීමක්. ඔව් අත්‍යවම තව දින කිහිපයක් විදිය මොකද දැන් මේ වෙනකොට පාර්ලිමේන්තු ඡන්ද විමසීමක් කරා යොමු වීම නියමිතයි. නෙතන්‍යාහුගේ සූතර ආණ්ඩුව පරාජයට පත් කිරීම සම්බන්ධයෙන් දැන් නෙතන්‍යාහු ඉදිරිපත් කරපු මේ මෝසමක් නිසා තමයි දැන් තම පසුගිය සතියේ පදාදා වෙනකොට තමයි මේ පිළිබඳ තීරණය දෙන්න තිබුණ. නමුත් නෙතන්‍යාහු අර ඔහු සතුව තියෙන සියලුම තුරුම්පු පාවිච්චි කරන ව්‍යවස්ථා මේ වශයෙන්. ඉතින් ඒ අනුව තමයි මේ විපක්ෂ කණ්ඩායම් වලට ඔවුන්ගේ බලය ප්‍රකාශයට පත් කරලා ඡන්ද විමසීමක් කරා යොමු වෙන්නට අවශ්‍ය ඒ නීති සම්පාදනය කරගන්න කාලය අවශ්‍ය වුණේ. ඉතින් කොහොම වුණත් මේ ඉදිරි එළඹෙන ඉදිරි සතියේ නෙතන්‍යාහුගේ 12 අවුරුදු පාලනය අවසන් වෙයි කියලා විශ්වාස කරනවා. මොකද මේ වෙනකොට විපක්ෂ කණ්ඩායම් සූදානම් මේ ඡන්ද විමසීම කරා යොමු වෙන්නට. දර්ශන කිව්වා වගේම මෙතන පුළුල් විපක්ෂ සංධානයක්. ඒ විපක්ෂ සංධානයට ප්‍රථම වතාවට ඊශ්‍රායල් අරාබි ජාතිකයන්ව නැත්නම් පලස්තීන සම්භාවයක් සහිත පක්ෂ පවා එකතු වෙලා තිබෙනවා. එතෙන්දී අනික් කාරණේ තමයි දැන් නෙතන්‍යාහු චෝදනා කරනවා මේක ඔහුට එරෙහිව ක්‍රියාත්මක වෙන දේශපාලන කුමන්ත්‍රණයක් විදිහට තමයි ඔහු හඳුන්වලා තියෙන්නේ මේ එල්ල වෙලා තියෙන අභියෝගය. ප්‍රසත් පලස්තීන සම්භාවයක් සහිත කණ්ඩායම් මේ අතිකරගන්නා වූ ආණ්ඩුවට එකතු වුණොත් බටහිරුසා පලස්තීනය ඊර්ෂාල මේ අත තියෙන අර්බුදයට මොන ආකාර විසඳුමක් ලැබෙයිද? ඇත්තටම ඒ ගැන පෞගි දිනවල හුඟක් අන්තර්ජාතික තලයේදී කතාබහට ලක් වුණා. විවිධ විචාර සිදු කරුණා. එතෙන්දී කතාබහට ලක් වෙච්ච මූලික කාරණයක් තමයි මේ බලයට පත් වෙන්නෙත් අන්ත දක්ෂිණාංශික ප්‍රධානීන් සහිත ආණ්ඩුවක්.
එතකොට දැන් පලස්තීන සම්භවයක් සහිත කණ්ඩායම එකතු වීම ඊටාම සුළු පිරිසක් එකතු වෙන්නේ. එතකොට ඒ ඔවුන්ට මේ ඒ සන්ධානෙන් ඉවත් වුණත් සන්ධානේ බිඳ වැටීමේ අවධානමක් නැහැ. ඒ නිසා මේ ලොකු වෙනසක් සිද්ධ වෙයි කියලා හිතන් අමාරුයි. ඒ වගේම මොකද ඉස්ලාමයේ ප්‍රතිපත්තිමය වශයෙන් දැරට ක්‍රියා කරගෙන යනවා ඔවුන්ගේ ව්‍යාප්තවාදයේ තවදුරටත් කියන්නේ යුද ව්‍යාප්තවාදය තවදුරටත් ඉදිරියට ගෙන යන්නේ. යුද ජනවාසකරණය බටහිර යුර ප්‍රදේශාත්පත් කර ගැනීම මේවා දිගටම සිද්ධ වෙනවා. ඒතකොට ඒවා ප්‍රතිපත්තිමය වශයෙන් ඔවුන් ක්‍රියාත්මක කරන කාරණායි. ඒ නිසා අපිට හිතන්න බෑ පලස්තීනුවන්ට වෙච්ච අසාධාරණේ හෝ උන්ට සෙතක් සැලසෙන්නට මේ තුල ඉඩක් තියනවා කියලා. ඒ වගේම කිසිදු අතකින් මේ අලුතෙන් බලයට පත් වෙන නායකයන් පලස්තීනුවන්ට බුදුලක් දෙයි කියලා හිතන්නත් අපහසුතාවයක් තියෙනවා. කොරෝනා වසංගතය සංචාරක කර්මාන්තයට එල්ල කළේ මරු පහරක්. ලෝකේ සෑම රටකම සංචාරය වශයෙන් දියුණු රටවලට මෙය විශාල හානියක් එක්කලා. නමුත් පසුගිය කාලයේදී සංචාරක නෞකා ගමන් ආරම්භ කළා. ඔවුන්ගේ සංචාරක කර්මාන්තය යළිත් නැගා සිටීම සඳහා ඒ තුලත් කොරෝනා වසංගතයේ ව්‍යාප්ත වෙලා කියලා තමයි ආරංචි වෙන්නේ. ඔව් දැන් ඊයේ දිනේදී ලෝකේ කතා බහට ලකුණු මේ ඩෙල්ටා වෛරස් ප්‍රභේදය මොනතරම් බරපතල විදියට නැවත වතාවක් ලෝකයට තර්ජනය එල්ල කරනවාද කියලා. මොකද කොරෝනාව සෑහෙන්න අඩු කරපු බ්‍රිතාන්‍ය වගේ රටවල් නැවතත් මේ ඩෙල්ටා වෛරස් ආසාදන වැඩි වෙලා තියෙනවා. ඒ වගේම යුරෝපයටත් දැන් මේ සංචාරක නෞකා ක්‍රූස් ටුවරිසම් ආරම්භ කිරීමේදී දැන් සම්පූර්ණ මේ කර්මාන්තය කඩාවැටෙනවා. දැන් මේ කොරෝනා වසංගතයට පෙර ආතුව ලෝකේ පුරා මිලියන 1.2ක් මේ රැකියා උත්පාදනය කරපු. ඒ වගේම වසරකට ඇමරිකාන් ඩොලර් බිලියන 150ක වත්කමක් උපයපු කර්මාන්තයක් තමයි මේ ක්‍රූස් ටුවරිසම් කියලා හඳුන්වන්නේ. එතකොට දැන් මේ ක්‍රූස් ටුවරිසම් එක මේ වෙනකොට සම්පූර්ණයෙන්ම කඩාවැටලා තියෙනවා. මොකද අපි දැක්කා මේ මුල් කාලෙදී ඉතාම බරපතල විදිහට මේ සංචාරක කර්මාන්තයේ නෞකා හරහා කොරෝනා ව්‍යාප්ත වුණා. ඒ නිසා සම්පූර්ණයෙන්ම මේක නවතා දැම්මා. නැවතවතාවක් ආරම්භ කළා. ඔබට මතක ඇති අර වැනිසියට ප්‍රථම ක්‍රූස් නැව ගියපු වෙලාවේ ජනතා විරෝධය දක්වපු ආකාරය වගේම ගැන අපි කතා කරේ. ඒ මේ මගී නෞකා සංචාර කර්මාන්තය ආරම්භ වීම ගැන තමයි අපි කතා කරේ. දැන් මේ වෙනකොට නැවතවතාවක් මේ කැරිබියානු කලාපයේ කියන්නේ මධ්‍යම ඇමරිකානු කලාපයේ වෙත ගියපු සංචාරක මගී නෞකාවල නැවතත් කොරෝනා ආසාදිතයන් සිටින බව තහවුරු වෙලා තියෙනවා. මේ නිසා නැවතත් අභියෝගයකට ලක් වෙලා තිබෙනවා මේ සංචාර කර්මාන්තය. අපි සාමාන්‍යයෙන් කියනවා මේ යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද කියලා. බලන්න මේ කඩුවෙන් මොකද කරන්න කියලා. ඔව් මේ සේමසේ කඩුවක් නෙමෙයි රාජකීය කඩුවක්. මේ අපි G7 සම්මුලුව ගැන කතා කරන්නේ මේ G7 සම්මේලනයේ ආරම්භක අවස්ථාවට සුවිශේෂී කෙනෙක් සහභාගි වුණා. කවුද? මේ දෙවනි එලිසබත් රජින වයෝවෘද්ධ දෙවනි එලිසබත් මහරජින එහි නිල ආරම්භක උත්සවයේ ප්‍රධානියා විදිහට සහභාගි වුණා. ඉතින් එතෙන්දී මේ කේක් එකක් කපන්න තිබ්බා. අපූර්ව දෙයක් සිද්ධ වුණා. මේ කේක් එකක් කපන රජිනට වෙනම පිහියක් ලෑස්ති කරලා තිබුණා. හැබැයි රජින ඉල්ලා සිටියා මේ පිහිය නෙවෙයි මේක උත්සවාකාරයෙන් සිදු කළ යුතුයි කියලා. එතන හිටපු හමුදා නිලධාරියෙක්ගේ අර ඔහු පළඳින මේ සෙරමෝනියල් ස්වෝඩ් එක කියලා කියනවා. එහෙම නැත්නම් මේ අර අසිපත පළඳින අසිපත ඉල්ලා සිටියා. එතන රජිනගේ ඉල්ලීම ඉටු කරන්න වෙන අනිවාර්යයෙන්ම හමුදා නිලධාරියා අසිපත ලබා දුන්නේ. අසිපතෙන් තමයි රජින කේක් එක කපන්නේ. ඊට උදව් වෙනවා කැමලා ආර්යවත් උදව් වෙනවා. නමුත් අවසානයේ කොහොමවත් රජින ඒ පළවෙනි කේක් කෑල්ල කඩුවෙන් කපනවා. හැබැයි ඊට පස්සේ ඉතුරු කෑලි ටික අර පිහියෙන් කපලා බෙදුවා කියලා වාර්තා වෙනවා. රජින මේක හඳුන්වලා තියෙන්නේ මේක උත්සවාකාරයෙන් සිදු කළ යුතු නිසා තමයි ඒ වගේ දෙයක් ඉල්ලා හිටියා කියලා. අර වයෝවෘද්ධ කෙනෙක් වුණත් අර බර කඩුව ඉතාම හොඳින් හසුරවන ආකාරය අපි දැක්කා. සුදී ප්‍රසාද් අදට අපි සමුගන්නවා සිද්දසින් මතක් කරනවා ආරක්ෂිත වෙන්න විශේෂයෙන්ම සංචරණ සීමා ඔබ විසින් අනුගමනය කරන්න ඔබ සුරක්ෂිත වීම රටේ ආරක්ෂාවට විශේෂයෙන්ම හේතු වෙන කාරණයක් බවට පත් වෙනවා. ආරක්ෂිත වෙන්න සමුගන්නවා යලිත් හමුවීම බලාපොරොත්තු වෙයි. ආයුබෝවන්.